අපි අද කතා කරන්නේ මාන කියන්නේ මොනවද කියලා. මාන ගැන. මාන කියන්නේ සරලවම එකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයි මෙන් ඩයිමෙන්ෂන්ස්. මාන කියන්නේ සරලවම අපි මනින දේවල්. කියන්නේ මන්න බහන්න නෙමෙයි මං කියන්නේ. මනින දේවල් කියන්නේ දිගවල්. අපි මන්න දිගවල් එක මානයක්. මොකක් හරි දෙක. එතකොට අපි මනිනවා ඒවයි ස්කන්ධය කොච්චර ප්‍රමාණයක් තියනවද කියලා. ඊළඟට අපි මනිනවා කාලය කොයි තරම් කාලයක් ගියාද කියලා. ඒවා සමන මූලිකම දේවල්. අන්තික අපි තව දේවල් අපි මන්න පරිසරේ අපි බන්න උෂ්ණත්වය බලනවා, විද්‍යුත් ධාරාව. අපි අර කලින් කතා කරපු ඒකක ඒ විදිහට නම් නෙමෙයි යන්නේ. ඒ වගේ විද්‍යුත් ධාරාව මයිනවා, උෂ්ණත්වය මයිනවා, ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චර. තියෙනවද කියලා ඒකේ අණු පරමාණු ආදිය කොච්චර තියෙනවද කියලා. ඒ දේවල් තව තව ඉතින් බලනවා දීප්ත තීව්‍රතාවය. එතකොට 1, 2, 3, 4, 5, 6 අපේ 7 හරි නේද? ඒ කොහොම වුණත් මේ අපි මනින දේවල් වලට තමයි මාන කියලා කියන්නේ. අපි මිනුම් ගන්නෙ එක එක මානවල. මාන කියලා කියන්නේ අපි මේ මිනුම් ගන්න දේවල්. එත් ඊළඟට තව පොඩි දෙයක් ගැන කතා කරනවා නම් අපි කතා කරනවා ත්‍රිමාන කියලා දෙයක් ගැන. ත්‍රිමාන චිත්‍රපටි කියලා එකක් තියෙනවා. ත්‍රිමාන 3D TVs තියෙනවා. ඒ වගේ. ඒ කතාව මොකක්ද දන්නවද? ඒ කියන්නේ අපිට අන්න එතන තමයි මට පොඩ්ඩක් කියන්න අමතක වෙච්ච දෙයක් තමයි. මොකක් හරි අපි කතා කරේ දිග විතරයිනේ. මේව භාණ්ඩයක් තියෙනවා. ඒක අපි දිග විතරයිනේ කතා කරේ. එතකොට මේ පළලටයි උසටයි මොකද වුනේ? ඒවත් දිගවලනේ. අපි සාමාන්‍යයෙන් ඝන වස්තුවක මේ විදිහට සලකනකොට අපි කියන්නේ මේකට දිග, මේකට පළල, මේකට උස කියලා නම් කරාට ඒකත් දිගක්නේ. ඒක මන්නේ මීටර වලින්. මීටර වලින් වෙන්න පුළුවන්, මිලිමීටර වෙන්න පුළුවන්, සෙන්ටිමීටර වෙන්න පුළුවන්. මේ මනින්නේ රූලකින්. ඒක දිගක්. අන්න ඒකයි. ඊළඟට මම මේ කීකේ හෙඩේ අර ත්‍රිමාන කියන කතන්දරනේ. ඒ තමයි අපිට ඔන්න මේ එක රේඛාවක්. ඒකට අපි අංශ ගණුව තියෙන වෙන තව රේඛාවක් ගන්නවා. දැන් ওই දෙකටම 90ක් වෙන්න ගහන්න පුළුවන් තව එක රේඛාවක් තියෙනවා. මෙන්න මේ රේඛාව. ඒක මේ විදිහට ද්විමාන පින්තූරයක අපිට පෙන්වන්න බැහැ. නමුත් ඔක මේ වගේ බොක්ස් එකක ගත්තත් අපිට පේන්නේ ඒක තමයි. මේ විදිහට මෙතන 90යි, මෙතන 90යි, මෙතන 90යි. තව 90ක් තියෙන එකක් ගහන්න විදිහක් නැහැ. ඒක තමයි අපි ඉන්නේ ලෝකේ ත්‍රිමාන ලෝකේ. ඒක තමයි ත්‍රිමාන චිත්‍රපටි. ඒ වගේ තියෙන. මේ ෆිසික්ස් කරගෙන නේද ත්‍රිමාන චිත්‍රපටි එක කරන්නේ. ඒවා කොහොමද කරන්නේ? අන්නේ දේවල් ටිකත් ඉස්සරහට දැනගන්න පුළුවන්. ඒකට යන හැබැයි ආලෝකයේ පාඩමට යන්න වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මේ මානයි. මේ මානවලට දීලා තියෙන සංකේත භාවිතයේ පහසුවට. ඒවයි වැදගත්කම තමයි අපිට සමීකරණයක සමීකරණ ගොඩනගන්න. සමීකරණ ගොඩනගන්න සමීකරණේ ගොඩනගාගත්ත එක නිවැරදිද කියලා බලන්න පුළුවන්. ඒ වගේ වැදගත් දේවල් වලට තමයි අපි මාන පාවිච්චි කරන්නේ.